මෙම ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වයෙන් දනු ලබන්නේ හේමක ඩයස් මහතා සහ රාජී ඩයස් මැතිණියයි. එසේනම් පින්වත් දේශකයන් වහන්සේට දේශනා පවත්වන්නට අපි ගෞරවයෙන් ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉදාහං භික්ඛවේ ඒකච්ඡං පුද්ගලං පදුත්ත චිත්තං ඒවං චේතසා චේතෝ පරිච්ච පජානාමි ඉමං හිචේ අයං සමයේ පුද්ගලෝ කාලං කරිය යතහතං නික්කිත්තු ඒවං නිරේ තං කිසස හේතු චිත්තං හිසස භික්ඛවේ පදුත්තං චේතු පදෝස හේතුච්ච ඵල භික්ඛවේ ඒකමිදේ කච්චේ සත්තා ඛායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපඤ්ජති ශ්‍රද්ධාවන්ත පින්වතුනි හැමදෙනාගීම මේ ශ්‍රද්ධාවෙන් සූදානම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝවැසි සත්වයා සසර දුකින් මුදා වීම පිණිසම දෙසූ සද්ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් අද දේශනා කරවාගෙන ශ්‍රවණය කිරීම සඳහා බෞද්ධයා ගුවන්විදුලිය ඔස්සේ ලොව පුරාම විසිරුවා හරින ධම්මානුපස්සනා දේශනා මාලාවේ ඉතාමත් වැදගත් දේශනාවක් හැටියට මේ දේශනාව සිද්ධ වෙනවා. මෙපමණ කලක් මුළුල්ලෙහි ධම්මානුපස්සනා දේශනා මාලාව තුළින්
සමාජගත කරන්නට යෙදුණු සදහවතුන්ට දායාද කරන්නට යෙදුණු සියලු ධර්ම කාරණාවන් උස්සීම අවසානයේදී අපි හිතට ගත යුතු ප්‍රබල කාරණේ මොකද්ද කියන කාරණය හේතු ගැන්වීමයි මේ දේශනාවේදී සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එනිසා පුරා අවුරුදු දෙකක කාලයක් මුළුල්ලේ ධර්මයේ දැකීම පිණිසම සිද්ධ වූ ධර්මානුපස්සනා දේශනා මාලාවේ අවසාන දේශනාව වශයෙන් මේ දේශනාව ඔබට දායාද කරන්නේ ඔබ හැම දිනාටම මේ දේශනා මාලාවම උතුම් ධර්මාව බොහෝදේ පිණිසම උපකාර වේවා මෙතෙක් මේ දේශනා මාලාව සංවිධානය කරමින් ඔබට ධර්ම දානයක් හැටියට දෙන්නට මුල් වෙච්ච දායකත්වයේ දරූ පින්වන්ත සියලු දෙනාටම ඒ වගේම ශ්‍රවණය කිරීම පිණිස එක් පිච්ච පෙරගෙහිච්ච සදහවතුන් සියලු දෙනාටම ඒ වගේම මෙතෙක් කල මේ දේශනාව සංවිධානය කළ ඉන්වත් හේමක ඩයස් මහත්මානන් ආදී හැම දිනාටම මතු කුසල් සුවසේ සම්පාදනය වීම පිණිසම මේ උදාර කුසල ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමු. පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුරා අවුරුදු 45ක් මුළුල්ලෙහි තමන් වහන්සේගේ බුද්ධ ජීවිතය වැය කරලා දේශනා කළ මාවත අපිට ඇඟ හොදන්න කිව්ව පාරක් නෙවෙයි හිත හොදන්න කිව්ව පාරක්. ඒ ඇඟ හොදන එකෙන් මම අදහස් කරන්නේ ඇඟ හොදන එකම නෙමෙයි හිත දෝවණය කිරීමෙන් බැහැර වෙච්ච අන් සියල්ල. අපි මොනතරම් දේවල් බාහිරින් වෙනස් කළා ඇතුළාන්තයේ පින්වත්නි ඉවත් කළ යුතු පිළිකාව ඉවත් නොකරන තාක් කල් ඒ ලෙඩා ඒ රෝගයෙන්ම පීඩාවට පත් වෙලා උත්සන්න වෙලා විපතට පැමිණෙනවා කියන එක කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් පින්වත්නි අපි බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒ නිසා අපි බුද්ධ දේශනාවේ තුලින් හැම වෙලාවකදීම හිතන්න ඕන තේරුම් ගන්න ඕන දේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කළේ ලෝකෙ පහළ වෙලා මේ සිතේ ගැටලුව එහෙමත් නැත්නම් මේ සිතේ තියෙන කිලුට අයින් කරගන්න කියලා. බුදුහාමුදුරුව වදාළ ලස්සන උපමාවක් මේ ගහක වැලක පිපෙන මල් තියෙනවනේ. ඒ ගහක වැලක පිපෙන මල් ඒ මලට පිපෙන්න ඒ ගහ වැල ඕන තරම් අනුග්‍රහ කරනවා. අවශ්‍ය පොහොර ජලය ආදිය විකසිත වෙන්න සලස්සනවා. හැබැයි ඒ විකසිත වෙච්ච මල පරවුණාට පස්සේ ඒ වැල ඒ මල හරලා දානවා. ඒ මල හරලා දානවා. ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ හරියට ගහක වැලක මල් ටික පරවුණාම ඒ පරවෙච්ච මල් වැල හරලා දානවා වගේ ගහ හරලා දානවා වගේ අපේ හිත්වල තියෙනවා පරවෙච්ච මල් බඳු වූ ලාමක අකුසල් වූ අකුසල් ගොඩට ගෙනෙන දේවල්. මේකෙන කෙලෙස්. බුදුහාමුදුරුවෝ වදාලා පරවෙච්ච මල් හලලා දානවා වගේ මේ කෙලෙස් ටික අතහැරලා දාන්න කිව්වා. මොකද අපි නරත්තු කරන්නේ කෙලෙස්. අපි නරත්තු කරමින් ඉන්නේ කෙලෙස් ටික. කෙලෙස් කියන්නේ සෑම ක්ලේශයක්ම අකුසලයක්. සෑම ක්ලේශයක්ම අකුසලයක්. ඒ නිසා ඒ ටික හලලා දාන්න කිව්වා. බලන්න උපමාවේ ලස්සන. ඊළඟට කියනවා බුදුහාමුදුරුවෝ තව ලස්සන උපමාවක්. ඒ තමයි නැවක වේගය වැඩි වෙන්නේ නැවේ බඩු අඩු වෙන තරමට. නැවේ බඩු වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න නැව පින්නතුනේ මහ මුහුදේ ගිලෙන්න බලනවා. එහෙම වුණාම නැවේ වේගි බාල වෙනවා. ඕන හොඳ නැවකට ඕනවට වඩා බඩු පිරෙවොත් ඕක වෙනවා. සමහර විටකදී අපිත් කියන්න පුළුවන් අනේ අපිට පුළුවන් ඕන කෙනෙක් ඇසුරු කරන්න. කවුරු ඇසුරු කරත් අපි දන්නවා නම් අපිට පුළුවන් මේක කරගන්න.
එහෙම නැවුත් ගිලිනවා. එහෙම නැවුත් ගිලිනවා. ඒ නිසා නැව කොහොම එකක්ද කියන එක නෙවෙයි. නමුත් බඩු වැඩි වෙනවා නම් ඒ නැව ගිලිනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුළුවන් තරම් මේ නිවන් මගට පලිබෝධවල දේවල් බැහැර කරගන්න කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ තව ලස්සන දේශනාවක් කරනවා සකුණෝ යතා පංසු කුණ්ඩිතෝ විදූතං පාතේති සිතං රජං. කුරුල්ලෙක් තමන්ගේ ඇඟේ තැවරෙච්ච දූවිල්ල වේගින් ගසලා දානවා. වේගින් ගසලා දානවා. බලන්න මේ බුදුහාමුදුරුවෝ ගත්ත උපමාව. බුදුහාමුදුරුවෝ මේ වේගින් තතු සලලා ඒ කුරුල්ලගේ ඇඟේ තියෙන පස් ටික අයින් කරලා දාන කුරුල්ලගෙන් අපිට නිවන ගැන කරන්න ඕන ටික බුදුහාමුදුරුවෝ දේශනා කළා. කුරුල්ලෙක් තමන්ගේ ඇගේ තැවරිච්ච පස්තික වේගින් තතු සලලා හලලා දානවා. සකුණෝ යතා පංසු කුණ්ඩිතෝ විදූතං පාතේති සිතං රජං. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අන්න ඒ වගේ වහවහ වහවහ වේගින් තතු සලන කුරුල්ල පස්තික හලනවා වගේ කෙලෙස් ටික අතහැරලා දාන්න කිව්වා. කෙලෙස් ටික අතහරින්න කිව්වා. ඒ නිසා හොඳින් තේරුම් ගන්න බුදුහාමුදුරුව හැම තැනකම දේශනා කරන්නේ කය හෝදන වැඩපිළිවෙලක් නෙවෙයි හිත හෝදන වැඩපිළිවෙලක්. කය ගැන බුදුහාමුදුරුව අපිට දක්වන්න කිව්ව ආකල්ප වෙන මේක. සිත ගැන වෙන මේක. දැන් අපිට හුරු පුරුදු දෙයක් තියෙනවා අහලා ඒ තමයි මේ කය ගැන බලන්න කිව්ව බුදුහාමුදුරුව මැටි කලයක් වගේ කියලා. සිත ගැන බලන්න කිව්ව නගරයක් වගේ කියලා. නගරයක් සහ මැටි කලයක් මෙච්චර අමාරුවෙන් නාවල කවල පොවල නඩත්තු කරලා රෙදි අන්දල නිදි කරවල නැගිටවල ආය හොදවල ඉන්දවල නැගිටවල ඇවිද්දවල දුවවල ඔහොම නඩත්තු කරන මෙච්චර හරියක් කරලා අපි පරිස්සම් කරන මේ කය ගැන බුදුහාමුදුරුව බලන්න කිව්ව මැටි කලයක් වගේ නේ. අපි කොච්චර දේවල් කරනවද මේකට? ආලේප කරනවා, ආලේප කරපුවා හොදනවා නේ, නිදි කරවන්න ඕන, නැගිටවන්න ඕන, හොදන්න ඕන, දත් ආදී මන්දවන්න ඕන, නාවන්න ඕන, රිදි අන්දවන්න ඕන, කවන්න ඕන, කාපුව පිට වෙනකොට සෝදන්න ඕන. කොච්චර දේවල්ද? කොච්චර හරියක් කරලා අපේ ජීවිතේ අවුරුදු 100ක් තියෙනවා නම් ඔය සීයෙන් භාගිකට භාගිකට වැඩිය පින්නත් අපිට ගත වෙන්නේ මේක නඩත්තු කරන්න. හැබැයි එහෙව් කය ගැන බුදුහාමුදුරුව වදාලේ මැටි කලයක් වගේ කියලා හිතාගන්නේ කිව්වා. හැබැයි සිත ගැන බලන්න කිව්වේ කොහොමද? නගර රූපමං චිත්තමිදං තපෙත්වා. සිත ගැන බලන්න කිව්වා නගරයක් වගේ. බලන්නකො මැටි කලයකුයි නගරයකුයි අතර තියෙන වෙනස. සිත ගැන බලන්න කිව්වා නගරයක් වගේ කියලා. සිත කියන්නේ කොච්චරද? දැන් අපිට සිත කිව්වම අවුරුදු 80ක් ඉඳලා මැරෙන මිනිස්සේ අවුරුදු 80ක් පැවතිච්ච හිතක්ද නඩත්තු කරන්න? නෑ, මේ අවුරුදු 80ක් පුරා තියෙන හිත පරම්පරාවක් නේ. සිත ප්‍රවාහය. ඒ සිතක් ක්ෂණ එකයි නම් ක්ෂණ එකක් 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 ගානේ අවුරුදු 80ක් සිත ඔන්න ඔය ක්ෂණයක් රකින්න කියනවා නගරයක් වගේ. මේකේ බරපතලකම තේරෙනවා. මේ ක්ෂණයක ඇති වෙලා නැති වෙන හිත දිහා බලන්න කියනවා නගරයක් වගේ කියලා. හැබැයි මේ කය අවුරුදු 80ක් තිස්සේ එක මිනිස්සෙකගේ කයක් හැටියට බලන්න හරි පුළුවන් නේ. පේන්න හරි තියෙනවානේ. අවුරුදු 10කින් ඇවිල්ලා බැලුවත් අපිට අඳුනගන්න පුළුවන් වෙන්නේ මොකක් හරි දෙයක්. ඒක ඇතුලේ අම්මත්තමක හරි පින්වත් පැවැත්මක් කියලා එකක් තියෙන හින්දා. එහෙව් කය ගැන මැටි කලේ වගේ දකින්න කිව්ව අපිට බුදුහාමුදුරුවෝ කියනවා ක්ෂණයක ඇති වෙලා නැති වෙලා යන හිත දිහා බලන්න කියලා නගරයක් රකින්නවා වගේ ක්ෂණයක් රකින්න. ඒක එහෙම වෙනවා. ඒක එහෙම වෙනවා බලන්න පින්වත්නි, ඒ ක්ෂණය ගැන වතක් සේරු කරන්න එපා. ඒ ක්ෂණය ගැන වතක් සේරු කරන්න එපා. මේ ලෝකේ පින්වත්නි හැම දෙයකම මුල් වෙන හිතනේ. දැන් බෞද්ධයාගේ අත්පොත තමයි පිනුතුනේ ධම්මපදය. අත්පොත අතින් බිම තියපු එකේ
කර්මය අද අපි විඳිනවනේ. දැන් ඒ අත්පොත ආපහු අතට ගන්න කාලේ හරි. අද මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. උත්තර නැහැ. ඒ හින්දා මිනිස්සුන්ට තියෙන කෙටිම උත්තරය එක්ක මරණ එක, එක්ක මැරෙන එක. ඒක තමයි කෙටිම උත්තරය. ඇයි ඒ? අත්පොත බිම තිබ්බනේ. හිස්සු වෙච්ච අතට වෙන වෙන දේවල් අහු වුණා. ඒ අහු වෙච්ච දේවල් අපිව නිව්වද ඇවිලුවද කියන එක තම තමන්ට තීරුම් ගන්න පුළුවන්. පින්වත්නි, ඒ ධම්මපදයේ පළවෙනිම වග්ගය යමක වග්ගය. යමක වග්ගයේ පළවෙනිම ගාථාව. තවත් විදිහකට කිව්වොත් ධම්මපදයේම පළවෙනිම ගාථාව. බෞද්ධයාගේ අත්පොත වෙච්ච ධම්මපදයේම පළවෙනිම ගාථාව. ඒ පළවෙනි ගාථාවේ පළවෙනිම පදේ. තවත් විදිහකට කිව්වොත් බෞද්ධයාගේ අත්පොත වෙච්ච ධම්මපදයේ පළවෙනිම පදේ. මනෝ උපභංගම. හැම දෙයකම මනස පූර්වයි. හැම දෙයකම පූර්ව වෙච්ච මනස දිහා බලන් නැතුව පින්නතුනේ ධම්මපදයේ ඉතුරු ගාථා බලන්නත් බෑ, අපිට නිවන් මඟ බලන්නත් බෑ. මොකද අවුල තියෙන්නේ තර. අපි මේක හිතන්නේ, අපි මේකේ තරම් සලකන්නේ. ඒ ධම්මපදයේ පළවෙනි ගාථාවේ පළවෙනිම පදයේ හැටියට මනෝ පුබ්බංගම කියුවේ. ඒ පදෙම ඉඳලා තමයි අපි මේ අවුල ලිහිනවන ලිහින්න ඕන. පින්වත්නි, වතුර තියෙන්නේ එක තැනක නම් මහ පොළවේ. වතුර තියෙන තැන හරනවා මිසක අමාරුවෙන් හරි හරන්න පහසු තැන හැරුවට වතුර නැන්නේ. හැදෙන්නේ. මේක උපමාවකින් කියුවේ, උපමාවෙන් ධර්මයේ තේරුම් ගන්නවා සම්හා. මහපොළොවේ හැමතැනම වතුර නැහැ. හැබැයි වතුර තියෙන්නේ මෙතන කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනකොට උතන හාරන්න අමාරුයි කියලා හාරන්න පුළුවන් තරම් කැරුවට එතන වතුර නැහැ. ඒ නිසා මේතන අරගන්න ඕන වතුර ඕන කෙනා. හාරන්න ඕන කෙනා කොහේ අරගත්තත් කමන්නේ. මේකේ ඕනේ අපිට හාරන්න නෙමෙයි. මේකේ ඕනේ වතුර අපිට. වතුර නැති හැරිල්ල අඥානයේ වැඩක් විතරයි. නේද පින්වත්නි? වතුර හමු නොවන හැරිල්ල අනුවණයේ වැඩක්ද නැද්ද? අනුවණයේ නිකම්ම නිකම් වැඩක් විතරයි. ජීවිතේක තව දවසක් ගෙවා දාන්න. ඒ නිසා බුදුහාමුදුරුව හැම වෙලාවෙම පෙන්වන්නේ මෙතනින් මේ අවුල ලිහා ගන්න බලන්න ඕන. මොකද්ද? තමන්ගේ සිත, මනස හැම දෙයකම పూర్වයි කියන තැන තමන් තේරුම් ගන්න. මනෝ උපභංගම. යම් දෙයකට මනස పూర్ව වෙන්නේ නැත්තම් ඒක ගැන අපිට බය වෙන්න දෙයක් නැහැ. ඇයි? ඒක කර්මයක් නෙමෙයි. චේතනාහං වික්ඛවේ කම්මං වදාමි. යම් ක්‍රියාවක් විපාක උපද්දවන කර්මයක් බවට පත් වෙන්නේ එයට හිතේ අනුග්‍රහය මුලින් ලැබුණොත් විතරයි. මනස పూర్ව වෙන්නේ ඉවත තමන ගල් කැටයක් නිසා සතෙක් මැරෙනවා. පස්සේ හිතුවට අනේ මං ප්‍රාණඝාතයක් කළා නේද කියලා, ඒක ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ. මොකද ක්‍රියාවට පසුව තමන් හිතාගත්තුවා මෙතෙන්දී අදාළ නැහැ. හැබැයි ඒ තැවෙන තැවිල්ල හොඳ දෙයක් නෙවෙයි. ඒක වෙනම එකක්. එක වෙනම එකක්. එතකොට මනස పూర్වයි මේ ලෝකේ යම්කිසි පුද්ගලෙ තමන්ට කිරි දීපු, තමන්ව වදාපු අම්මව මරන. අම්මා මරණවා නම් මරන්නේ එක සිතක්නේ. අම්මා මරණවා කියලා ඇතිවෙච්ච සිතක්. සිතක් මොළේ. එතකොට යම් තිරිසන් සතෙක් තමන්ගේ මෞසත්වයා මැරුවයි කියලා ඒක අනන්තරී කර්මයක් වෙන්නේ නැහැ. ඇයි නොවෙන්නේ? මාතෘ සංඥාව නැහැ. මාතෘ සංඥාව නැහැ. හැබැයි ප්‍රාණඝාත කර්මය වෙන්නේ නැද්ද? ප්‍රාණඝාත කර්මය වෙනවා. මොකද සතෙක් කියන සංඥාව තියෙනවා. ප්‍රාණියෙක් කියන සංඥාව ඒ සතටත් තියෙනවා. ඒ සතට ප්‍රාණියයි අප්‍රාණියයි හොයාගන්න බැරි නම් ගස්වල එන්නේන ගෙඩිවලට පයින්න බෑ සතු පින්නම්ද? ප්‍රාණියෙක් කියන සංඥාව ඒ සතට තියෙනවා. හැබැයි මේ මගේ අම්මා කියන සංඥාව ඒ සතට. දැන් එතකොට තේරුම් ගන්න එහෙනම්
අම්මා මරණවා නම් යම් පුද්ගලයෙකේ මරණේ සිතක් අම්මා මරණවා කියලා ඇතිවන සිතක් සිතක ආවේශ කොච්චරද කිව්වේ ක්ෂණයයි එක ක්ෂණයක ඇති වෙච්ච හිත වදාපු අම්මා මරණවා ක්ෂණයක් ඇසිපිය හෙළන වාරය විලාව ලක්ෂ කෝටි වාර ගානකට බෙදුවොත් එයින් කුංචි වෙලාවක් ක්ෂණයක් ඒ ක්ෂණයක හිතක් තමයි අම්මා මරණ හැබැයි විපාකය කල්පයක් අවීචි මනෝපුබ්බංගම ඒ මව් මරණ හිත ක්ෂණයයි විපාක කල්පය ඒකත් අවීචි ක්ෂණයකට විපාකේ කල්පයක් වෙනකොට අපි මොනවා ගැන පරිස්සම් වුණත් මොකද ක්ෂණය ගැන පරිස්සම් නැත්තම් අපි මොනවා රැක්කත් මොකද අර ක්ෂණයක හිත රැක්කේ නැත්තම් ඇයි ක්ෂණයක හිත රැක්කේ නැත්තම් පින්වත්නි අර අල්පය රකින්න බෑ අපිට රකින්න පුළුවන් දේ කල්පය නිරේවැටෙන එක නෙමෙයි රකින්න පුළුවන් දේ ක්ෂණයක හිත විතරයි අපාය දොරවල් වහනවා කියලා කියන්නේ ගෙදර දොර වහනවා වගේ වැඩක් නෙමෙයි ගෙදර දොර වහන්නේ ගෙදර ඉඳලා අපාය දොරවල් වහන්න නම් අපායට යන්න මෙපෙ අපාය දොර වහන්න නෑ අපාය දොරවල් වහනවා කියලා කියන්නේ ක්ෂණයක කාලයක අපාගත කර්මයකට දොර වහනවා කියන එක නේද වෙනවා අපාය දොරවල් වහන්න වෙන ක්‍රමයක් නෑ අපාගත කර්මයට දොරවල් වහගන්න එක විතරයි කරන්න පුළුවන් හැබැයි ඒ කර්මයට දොර වහනවා කියන වෙන මොකක්වත් නෙවෙයි මොකක්ද ආරක්ෂණය රකින්නවා කියන එක ආරක්ෂණය රකින්නවා මේ කාරණා ටික අහනකොට දැනටත් ඔබට තේරෙනවා ඇති එහෙනම් මේක කරගන්න තියෙන්නේ එක තැනක ඉඳලා Taman දිහා බලාගෙන කියලා හරියටම හරි ඇත්තටම මේක Taman දිහා බලලා කරගන්න ඕන වැඩක් Taman දිහා ඇර ලෝකෙ දිහා බලන්න 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 ඒ ක්ෂණය රැකින්න ලැබෙන්න තුනේ ඒ ක්ෂණය අවුල් වෙනවා Taman දිහා බලන්නේ නැතුව ලෝකෙ දිහා බලන්න බලන්න අර ක්ෂණය පින්වත්නි එහෙම පිටින්ම පින්වත්නි Tamanට පුදුම හානිදායක වර පෙරලිලා යනවා ඒ හින්දා බුදුහාමුදුරුව වදාලා පරවජ්ජානු පස්සිස්ස නිච්ඡං උජ්ජාන සංඤිනෝ ආසවා පස්සවඩ්ඩಂತಿ ආරාසෝ ආසවක්ඛය පරවජ්ජානු පස්සිස්ස අනුන්ගේම වරද දකින ලෝකෙ දිහා බලන කෙනාට මොකද වෙන්නේ එයා තුල සංඥාවක් හැදෙනවා තමන් හරියටම හරි කියලා නිච්ඡං උජ්ජාන සංජීව හොඳට බලන්නකො අනික වැරදි කියන්නේ අපිවත් දන්නේ අපි ළඟ ඒ දෘෂ්ටියක් ඇති වෙනවා මම ওই කාරණේදි හරි කියලා නැතිද පින්නත් ඒ වරද තමන් ළඟ තියෙනවා නම් එයාගේ වැරදි කියන්න යනවාද අපි දැන් පේනවා නේද පින්නත් නේ එයාගේ ළඟ තියෙන වරද හොරෙක්ගේ හොරකමේ වරද පෙන්වන්නේ හොරෙක් අරන් වෙන කෙනෙක් හොරෙක් කර වෙන කෙනෙක් ඝාතකයෙක්ගේ ඝාතනයේ වරදක් හැටියට එකහෙලා කියන්නේ ඝාතකයෙක් කර හොරෙක් වෙන්න පුළුවන් ඒ කියන්නේ හැම වෙලාවකදීම අපි අනේකගේ වරද දකිනකොට අපි තුලම පින්වත්නි ඇතිවෙනවා යම් කිසි ඇඟීමක් මම හරි කියලා. ඒක තමන් ගැන ඇති කරගන්න අදිතක්සේරුවක්. සමහර වෙලාවකදී අපේ ඒක හොඳක්ම නොවෙන්න පුළුවන්. නරක් වෙන්න තාම වෙලාව ඇවිල්ලා නැතිකමද දන්නේ නැහැ. දැන් මම ඔබෙන් ඇහුවොත් එහෙම ඔබ හොඳ වචන කතා කරන කෙනෙක්ද නරක වචන කතා කරන කෙනෙක්ද කියලා. ඔබට දෙන්න තියෙන උත්තරේ මොකක්ද? දෙන්න තියෙන උත්තරේ බහුතරයකට වේලාවකට හොඳයි වේලාවකට නරකයි. හොඳ නම් හොඳයිනේ කොහොමත්. එතකොට වේලාවකට නරක වෙන්නේ ඒ මොන වේලාවටද? මොන වේලාවටද? හිතේ යම් ද්වේෂයක් ගැටීමක් ආපු වෙලාවට ඉතින් බන අහන අයට අහන්නේ නැති අයට කේන්තියක් ආපු වෙලාවට තමයි කොහොමත් නරක වචන කියන්නේ සිල් ගත්තු අය දිවි හිමියෙන් සිල් ගන්න හිතනවත් නැති අය
නරක වචන කියන්නේ කේන්ති කියපිලා අර්ථ තමයි. නේ හැමදාම බුදුන් වඳින අය විහෙරක විහාරක පස්පාගල නැති මිනිස්සෙක් උනත් නරක වචන කතා කරන්නේ කේන්ති කියපු වෙලාවක තමයි. කුමක්ද විශේෂය එතකොට? එහෙනම් මෙතන තේරුම් ගන්න සමහර වෙලාවකදී අපි තාම හොඳ වචන කතා කරන කෙනෙක් වෙලා ඉන්නේ ඇතුළාන්තෙ වැඩිච්ච සම්මා වාචාවක් හින්දා නෙමෙයි. එහෙම වැඩිච්ච අයත් ඉන්න පුළුවන්. එහෙම අයත් ඉන්නවා. ඉන්න පුළුවන් නෙවෙයි එහෙමයි ඉන්නවා. සාතිශය බහුතරයකට වෙලා තියෙන්නේ ඇතුළාන්තෙ වැඩිච්ච සම්මා වාචාවක් නෙමෙයි. තාම ලෝකෙ නරපිච්ච නැති එකක් තියෙනවා. අපේ ಗುಣ ඉවරයිද නැද්ද? අපේ ಗುಣ ඉවරයි එතකොට. ඇයි ඒ? හිත හැදිලා නැහැ. කට වහගත්තා. හිත වහගත්තේ නැහැ. මම මේ කියන්නේ මනස ගැන. මේ කියන්නේ හිත ගැන. ධම්පදේ මනෝපුබ්බංගම ධම්මා කිව්වේ කියන. ඒ කියන්නේ අපි හැමදාම පුරුදුනේ කටවල් වහගන්න. නේ? ඒ කටවල් වහන්නේ. පින්වත්නි ඉතාම හොඳ වචන නම් මේ කටින් එන්නේ අපි වහගන්න ඕනේ නැහැ කට. නරක වචන එන්නේ ඇයි? වචන නරක නැහැ. වචන කියන්නේ සංස්කාරය. වචන කියන්නේ සංකතයක් නේ ඇත්තටම. නිකම් මේ හේතු ප්‍රත්‍යයන් නිසා ඇති වෙලා නැති වෙන එකක්. ඒක උපද්දවන්න මූලයක් තියෙනවා. එක්ක ලෝභය, එක්ක ද්වේෂය, ඒක මොකද? එතකොටනේ ඒක වහගන්න වෙන වචනයක් වෙන්නේ නේ. ලෝභය, ද්වේෂය දෙකටම මෝහෙ මුල් වෙනවා. එතකොට නරක වචන උපද්දවන්නා වූ මනෝභාවය අයින් කරගන්න අපි ඒක සකස් කරගන්න, ඒක පිරිසුදු කරගන්න වීරිය කරන්නේ නැතිව කටයුතු කරන්නේ නැතුව කට වහගන්න එක කොයි වෙලාවෙ හරි හරින්න පුළුවන්. කොයි වෙලාවෙ හරි හරින්න පුළුවන්. මම මේ කියන්නේ භාජනයක හිලකින් එළියට වැස්සෙනවා නම් ඇතුලේ තියෙන දේවල් අසුචි. භාජනයක් තියෙනවා අසුචි පුරවර. මේකේ සිදුරු දෙකක් තියෙනවා. මේ සිදුරු දෙකෙන් එළියට වැහෙනවා අසුචි. අපි මේ සිදුරු දෙකට අත් දෙකේ ඇඟිලි දෙකක් තියාගන්නවා. ගත්තු ගමන් අසුචි ආයෙත් එනවා එළියට. එතකොට මොකද කරන්නේ? ආයෙත් ඇඟිලි දෙක තියාගෙන ඉන්නවා. ඔබට වයස අවුරුදු 80කින් නම් ඔබ මැරෙන්නේ ඔබට 80ක් වෙනකන් ඉංග්‍රීසි දෙකක් තියාගන්න පුළුවන් වේ විනාඩි 15ක් තියාගන්න පුළුවන් වේ මේ අමාරුයි අත රිදෙන අත වෙවුලනවා එක නිමේෂයක කවුරු හරි කතා කරපු නිසා හරි පැත්තක බලපු ගමන් ඉංග්‍රීසි දෙක එහෙම වුණා නම් අවුරුදු 30ක් 30 ඉංග්‍රීසි දෙක තියන් හිටියත් ආයෙත් අත ගත්ත ගමන් වැස්සෙනවද නැද්ද වැස්සෙනවා මේ කිව්වේ උපමාව. ඇතුළාන්තේ තියෙන අකුසල මූලය. ඇතුළාන්තේ තියෙන කෙලෙස්. හරියට අර බඳුන ඇතුලේ තියෙන අසුචි වගේ. සිදුරු දෙක හරියට මේ කයයි වචනයයි. නේ? ඕකින් නෙවෙයි එළියට යන්නේ ඔක්කොම ටික. ඕක තමයි කෙලෙස් වල වීතික්කම අවස්ථාව කියන්නේ. සීලයෙන් කරන්නේ ඇඟිලි දෙක තියන් ඉන්නේ. අවදා වෙනකම් පුළුවන් වේද අසුචි අසුනු කර අපිට සිල් රකින්න අමාරු එකයි ඇයි අපිට සිල් රකින්න අමාරු සීලය හැම වෙලාවෙම පදනම් වෙන්නේ සතිය මුල් කරගෙන සිහියෙන් ඇඟිලි දෙක තියන් ඉන්න ඕන එතකම් වැස්සෙන්නේ නැහැ හැබැයි එක නිමේෂයක අවුරුදු 30ක් ගිහිල්ලා හරි සිහිය පවත්වන්න බැරි වෙච්ච තත්පරේ අර සිල් බිඳින්න බැරිද පින්දෙන්න පුළුවන්. හැබැයි කවුරු හරි මොකද කරන්නේ? කොහොම හරි කමක් නැහැ පින්නතුනේ. අර තව කෙනෙක්ගේ උදව්වකුත් අරගෙන හරි ඇඟිලි දෙක අර සිදුරු දෙකට තියාගෙන ඉන්න ගමන්ම
මේ කලේ තියෙන දේවල් ටික පින්නතුනේ මුණින් අතර නමලා හලලා දානවා. හලලා දානවා පින්නත්. මේ මුණින් අතර නමලා කලේ ඇතුලේ තියෙන ටික හලලා දානවා. දැන් කලේ තියෙනවා. දැන් ඇඟිලි දෙක තියා ඉන්න ඕනද? ඈ? නෑ. ඇයි? සිදුරු නැතුව නෙමෙයි. සිදුරු තිබුණයි කියලා වැගිරෙන්න දෙයක් නෑ. රහතන් වහන්සේගේ සීලය කියන්නේ ඕක. රහතන් වහන්සේට සිල් පද වශයෙන් සමාදන් වෙලා රකින්න සීලයක් නැහැ. ඇයි ඒ? සීලය කියන්නේ හික්මීමනේ. ඒ හික්මීම බිඳෙන්නා වූ දෙයකට හේතු තියෙනවා නම් ඒ හේතු ඇතුලේ නැහැ. ඒ ටික හලලා උන්වහන්සේ. ඒක උන්වහන්සේ හලලා. ඒ නිසා උන්වහන්සේට 아무තු සීලයක් සමාදන් වෙලා රකින්න රකින්න දෙයක් නැහැ. සීලෙන් කරගන්න ඕන දේ උන්වහන්සේ කරගෙන ඉවරයි වෙනකොට. සීලෙන් කරගෙන කෙලෙස් ඉදියට යන එක ඊළඟට ප්‍රඥාවෙන් අතුලාන්තෙන් කෙලෙස් කපලක් දාලා ඉවරයි. අර මුණින් නබලා ඉවරයි. එතකොට එළියට යන්න දෙයක් නැහැ. මේ නිවන් මඟ තමන්ගේ සිත දිහා බලමින් යා යුතු ගමනක්. එතකොට මේ කය කියලා කියන්නේ මතක තියාගන්න කය කියන්නේ නඩත්තු කළ යුත්ත. කය නඩත්තු කළ යුත්තයි. සිත රැකිය යුත්තයි. නිවන යා යුතු ගමනයි. නිවනට යන ගමනේදී කයක් නැතිව සිතකට කුසල් සම්පූර්ණ කරන්න බැරි නිසා සිද්ධ වෙනවා මේ කය නඩත්තු කරගන්න. මගිය වෙනයි රතය වෙනයි ගමන වෙනයි ගමන නිවනයි මගිය සිතයි රතය කයයි සිත වැඩිය යුත්ත වඩමින් සිත තුල ඉවත් කල යුත්ත ඉවත් කලමින් වැඩිය යුත්ත වඩමින් නිවන කරා යන්න නම් කය නැමැති රතය නඩත්තු කරගන්න වෙනවා යාපනාය කියලා කිව්වේ ඒකයි යැපෙන්න ඕන මේක නඩත්තු කරගන්න මේක නඩත්තු කරගත්තේ නැත්තම් මගියට මොන තරම් වමනාවක් තිබ්බත් යන්න බෑ යන්න බෑ ඒ නිසා රකින්න ඕනේ හිත කය තියෙන්නේ රකින්න නෙමෙයි මොකටද නඩත්තු කරන්න හරියට රැකෙන්න ඕන මගිය සියලු වාහන රත හදන්නේ අදත් ප්‍රමුඛතාවයේදී මේ වාහනයට නෙමෙයි ප්‍රමුඛතාවයේදී මේ මගියට ඒකනේ නානාවිධ පරීක්ෂණ කරලා 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 මේ වාහන සෑම පැත්තකින්ම පරීක්ෂා කරනවා එහෙන් වැදුනොත් කොහොමද මෙහෙන් හැප්පුණොත් කොහොමද මගියෙකුගේ ආකෘතියක් හදලා වාහනේ ඇතුලේ තියලා මේ වාහනේ ඒ අත මේ අත හප්පලා බලනවනේ පින්නුතුනේ මේ ඇතුළාන්තේ මිනිස්යාගේ රූපය මොන පැත්තටද විසිවෙන්නේ ඒ රූපයට වෙන හානි මොනවද කියලා මොකද්ද මේ රකින්නේ රකින්නේ රතේ නෙමෙයි රකින්න බලන්නේ රතේ ඇතුලේ ගමනක් යන මගියා වාහන හදලා එහෙම හැදුවට වාහන ගත්තු අපිට ඒක වැරදුනා ඒ නිසා වාහනේ රකින්නවා අපි යන අපි නැහිලා හරි බලන්න නැද්ද කියලා එතකල් මේ අවුල මේ කියන්නේ මේ සාමාන්‍ය ජීවිතයේදී වගේම නිවන් මාර්ගෙත් ඒකමයි. කය නැමැති රතය තියෙන්නේ මේ සිත පවත්වගෙන මේ කුසලයේ සම්පූර්ණ කරගන්න ඕනනේ. සිත පවත්වන නෙමෙයි. නමුත් මේ සිතේ වැඩි යුත්ත වඩන්න හරි දුරු කළ යුත්ත දුරු කරන්න හරි පින්නත් කය අනුග්‍රහයි ඕන මේ එකකට එකක් සාපේක්ෂයිනේ. ආධාරයි. ඒකයි කිව්වේ කය නරත්තු කර යුත්ත සිත රැකිය යුත්ත නිවන යා යුතු ගමනයි කියලා. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ සිත වැරදුනොත් දැන් අපි කියනවා සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවවාදේ තියෙනවා අපි කවුරුත් මේක දන්නවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධාන සාසනං. දැන් මේක සමහර කෙනෙක් කියනවා මේ ගාථාව වැරදි මේක බුද්ධානුශාසනම් වෙන්න ඕනේ කියලා. බුද්ධානුශාසනම් කියලා එකක් නැහැ. බුද්ධාන ශාසනම් කියන එක වැරදි නැහැ. ඒක තමයි හරි.
බුද්ධාන සාසනං කියලා කියන්නේ බුද්ධානං සාසනං. බුද්ධානං සාසනං. බුදු වරුන්ගේ සාසනයයි. සාසනය කියන්නේ අනුශාසනාවට. පැහැදිලි නේද? සිංහල විදිහට පාලි ව්‍යාකරණ හදන්න බැහැ පිටත් මේ සිංහල වෙනයි පාලි වෙනයි. එනිසා මේක බුද්ධාන සාසනං. බුද්ධානු සාසනං නෙවෙයි. එතකොට මේ සියලු බුදුවරු පින්වත්නි කරන අවවාදයේ තමයි අනුශාසනාව නැවත නැවත කරන අනුශාසනාව තමයි මොකද්ද පව් කරන්න එපා කුසල් කරන්න ඊළඟට කියනවා සචිත්ත පරියෝදපනං තමන් තමන්ගේ හිත දමනය කරගන්න ලෝකේ අනුන්ගේ හිත තමන්ට දමනය කරගන්න දඟලපු දැඟලිල්ල පැත්තකින් දැන් තියලා තමන් තමන්ගේ හිත දමනය කරගන්න ලෝකෙ අප්‍රමාණව මහන්සි වෙනවා අනුන්ගේ හිත් තමන්ට දමනය කරලා තියාගන්න. අපි ලෝකේ දිහා බලනකොට පේනවා බිරිඳ උත්සාහ කරනවා ස්වාමියාගේ සිත තමන්ට දමනය කරලා තියාගන්න. ස්වාමියා මහ ලොකු යුද්ධයක ඉන්නවා බිරිඳගේ හිත තමන්ට ඕන හැටියට දමනය කරලා තියාගන්න. දරුවෝ ඉන්නවා නම් දරුවන්ගේ හිත තමන්ට ඕන හැටියට දමනය කරලා තියාගන්න දෙමව්පියෝ පුදුම දඟලින්නක් දඟලනවා. ඔය අතරේ දරුවොත් හොරෙන් හොරෙන් හරි දඟලනවා. දෙමව්පියන්ගේ හිත තමන්ට තමනේ කරලා තියාගන්න. අපි හිතන් ඉන්නවා අසල්වැසිය ඔක්කොම අපේ හිතට ඕන හැටියට එක හිතෙන් ඉන්න ඕන කියලා. අපි වෙනුවෙන් ඒ අයගේ හිත පැත්තකින් තියන්න ඕන කියලා. ගමම ඔක්කොම එක කතාවට ඉන්න ඕන කියලා අපි එහෙම හිතනවා. ගමේම අය ඒ අයගේ හිත පැත්තකින් තියලා අපේ හිතට ඕන හැටියට වැඩ කරන්න ඕන කියලා. මේ සියල්ල වැරදි. දවසක් ආවොත් බිරිඳ වෙනුවෙන් මගේ හිත පැත්තකින් තියලා බිරිඳගේ සිතෙන් වැඩ කරනවා කියලා අන්න එදාට මේ අවුල ලියනවා. බිරිඳ හිතනවා නම් ස්වාමියාගේ හිත මට ඕන හැටියට තියාගන්න නෙවෙයි එයාගේ හිත වෙනුවෙන් මගේ හිත පැත්තකින් තියලා ඔහු වෙනුවෙන් ඉඳ ඔන්න එදාට පින්වත් මේ සමසිතකින් ගමන යනවා නේද පින්වත් හැම වෙලාවකදීම අනෙකගේ සිත අල්ලගන්න එකක් නෙවෙයි තමන්ගේ සිත දමනය කර ගැනීමක් ගැන බුදුවරු ලෝකෙට කියන්නේ ඒක තමයි කිව්වේ ලෝකේ දහස් ගාන පරාජය කරලා දිනන දිනිල්ල නෙවෙයි දිනුම මොකද ඒකෙන් කරන්නේ අනුන්ව පරද්දන එකක් බුදුදහම කියන්නේ අනුන් පරද්දන එකක් නෙවෙයි තමන් දිනන එකක් විතරයි බුදුදහම කොතනකවත් කියන්නේ අනුන් පරද්දන එකක් ගැන බුදුදහම කියන්නේ තමන් දිනන එකක් ගැන විතරයි අනුන ලෝකෙට හිතෙන්න පුළුවන් ඉතින් දිනුමක් කොහෙන්ද පරදිල්ලකින් තොරව කියලා නෑ ඒ දිනීම තමයි තමන්ව දිනා ගැනීම නෑ ඒ දිනීම තමන් දිනා ගැනීමයි පින්නත් බුදුහාමුදුරු දේශනා කළා නේද පින්වත්නි පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා දිව්‍ය ලෝකේ යනවටත් වඩා සක්විති රජ වෙනවටත් වඩා මේ හැම එකකටම වඩා උතුම් කිව්වා සෝතාපට්ටි ඵලම් මේ ශාසනේ පළවෙනි ඵලය ඇයි රජවරු අනුන්ව පරද්දයි හැබැයි හැම රජෙක්ම තමන්ව දිනාගන්නේ තමන්ව දිනාගන්නේ දෙව්ලොවක දිව්‍ය රාජ්‍ය කළත් අන් සියලු දෙවිවරු තමන්ගේ වසඟේ ඉඳී තමන් තමන්ගේ වසඟේ ඉන්නවද හැබැයි සෝතාපට්ටි ඵල පැමිණි ශ්‍රාවකයා තමන් තමන්ව වසඟේ තියාගන්නවා ලෝකයා තමන්ගේ වසඟේ ඉන්න එකක් ගැන ඔහුට අදහසක් නැහැ ඔහු යුද්ධෙන් නිදහස් ඔහු යුද්ධෙන් නිදහස් වෙනවා වෙන මොකක්වත් වෙනස් කළේ නැහැ වෙනස් කළ එකම දේ මොකද්ද තමන්ගේ හිත තමන්ගේ හිත කරන්න බැරිද කරන්න පුළුවන් ඇයි මේක වෙන කාගෙවත් එකක් නෙවෙයි බුදුහාමුදුරෝ දේශනා කරනවා කෙනත් නී නාහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අදන්තං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදං චිත්ත මහණෙනි යමක් දමනය කළේ නැත්තම් මේ ලෝකේ යමෙක් යමක් දමනය කළේ නැත්තම් එසේ මහත් වූ අනර්ථය පිණිස
මහත්තු අනර්ථේ පොඩි එකක් නෙවෙයි ඒ අනර්ථේ මහ බරපතල අනර්ථයක් ඒ මහත්තු අනර්ථේ පිනිස දමණය නොකල වෙන කිසි දෙයක් බුදුවැසින් දකින්නේ කියනවා දමණය නොකල හිතතරක් මිනිසයාට අයහපත පිනිස පවතින මහා අනර්ථයක් පිනිස පවතින වෙන කිසිම දෙයක් බුදුවැසින් දකින්නේ කියනවා දමණය නොකල හිතතරක් දමණය නොකල හිතක් හිතක් කියන්නේ ශනිය හිතන්න බලන්න ඊළඟට කියනවා මහණෙනි මහත්තු අර්ථයක් යමෙකුට කරනවා නම් මහත්තු අර්ථයක් කරන වෙන එකම එක දෙයක්වත් බුද්ධඥානින් දකින්නේ කියනවා දමණය කළ හිතක් තමයි මේක බුදු ඇසින් දේශනා කරන දේ දැකලා බුදු ඇසින් දැකලා දේශනා කරන දේ සාමාන්‍ය සුළුපටු දෙයක් නෙවෙයි මේ හිතට එනවට කිව්ව කතාවක් නෙවෙයි එහෙනම් මෙහෙම වෙන්න ඇති කියලා අනුමානයට කිව්ව කතාවකුත් නෙවෙයි නිකන් දෙගිරියාවෙන් කිව්ව කතාවකුත් නෙවෙයි මේක බුදුහාඳුරු දේශනා කරන බුදු ඇසින් දකින්නේ බුදු කෙනෙක් කියන අනුමානනේ බුදුරජාණන් වහන්සේ නමකර පින්නත්නි හැඟෙන දේ හිතන දේ කියන්නේ බුද්ධ වචනයක දෙගිරියාවක් එහෙම එකක් නෑ බුදුරජාණන් වහන්සේ පින්නත්නි විශාරදයි ඕන පිරිසක් මැද විශාරදව වදාළ දෙමි මේක නෑ ඒක එහෙම නෙමෙයි කියලා කියන්න පුළුවන් නම් මේ ලෝකේ දා හිටපු ඕන බ්‍රහ්මෙක් දෙවියෙක් ඕක කියනවා එන නෑ ඕක කොහොම වෙයි කියලා හැබැයි කවුරුත් කිව්වත් කාටවත් කියන්න බෑ බුදුහාඳුර වදාළ දේ ඒක එහෙම තමයි ඊළඟට බුදුහාඳුර දේශනා කරනවා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පි සමනුපස්සාමි යං ඒවං අගුත්තං මහතෝ අනත්තාය සම්බන්දති මහත් අනර්ථයක් පිණිස යමිකුට යමක් පවතිනවා නම් මහණෙනි මං බුද්ධ ඥානෙන් වෙන දෙයක් දකින්නේ කියනවා රැකපු නැති හිතක් තරම් හිතන්න බලන්න සතියේ සති එහෙමත් නැත්නම් සිහියෙන් යුක්තව ආරක්ෂා කරපු නැති හිතක් තරම් අනර්ථයක් කරන වෙන දෙයක් නැහැ කියන ක්ෂණයක සිතකට තියෙන ලොකුම පිහිට තමයි සිහිය සිහියමයි පිහිට පින්නක් නේ ඒකමයි බුදුහාමුදුරුව වදාලේ මේක තමයි පියාගේ විශේෂය කියලා ඒකයි වදාලේ ඉස්සරහට යනවද ආපහු වෙනවද අත දිගාරිනවද නවනවද අකුලනවද හැම වෙලාවකම වැසි කැසි කිලි දේ බව සිහිය තියන්න කියන එක නිසා මේකමයි සිතට පිහිට සිතකට පිහිට මොකද්ද සිහියමයි එහෙනම් සිත නගරයක් කියලා ඉස්සෙල්ල කිව්වනේ ඒ නගරේ දොරටුපාලයා තමයි සිහිය. ඒ දොරටුපාලයා නිදිමතේ කුණොත් නගරේ ඉවරයි. මේ කිව්වේ මොකක්ද? වරුවකට පස්සේ එන සිහියක් නම් අපිට තියෙන්නේ වෙන්න ඕන අකුසල් බොහෝ පින්වත් විරාසයක් කරලා ඉවර වෙනවා. ඒකයි කියන්නේ ක්ෂණයකවත් එහෙනම් සිහිය නැති වෙන්න බෑ. කොහොම රැකිල්ලක් රකින්න ඕනද නගරයක් කිව්වේ ඒකමයි නගරයක් කිව්වේ කොහොම රැකිල්ලක් රකින්න ඕනද එතකොට මේක මේ කරුණ බුදුහාඳුරෝ දේශනා කරන්නේ කොහොම අනුකම්පාවකින් වෙන්නේ නැද්ද ලෝකෙටනේ ඇයි මේ ක්ෂණය වැරදුනම කල්පයක් යනවනේ නිරේ අද මේ ලෝකේ පින්නත් කොච්චර තිරිසන්ව අපිට පේනවද කුරා කූඹුවක ඉඳන් මහ ඇතා දක්වා ගොඩ ඉන්න සත්තු අපිට පේනවා ගොඩ ඉන්නේ tikaiනේ පින්වත්නි මහනුවර බලපුවා මේ හැම සත්වයකම පින්වත්නි ඔය තිරිසන් භවයට වැටුනේ පින්වත්නි මතක තියාගන්න සිත වැරදිලා නේ ප්‍රමුඛ කරුණ ඒකද නැද්ද ප්‍රමුඛ කරුණ ඒක ක්ෂණයක් රැකගන්න බැරි කරුම ඔය කියන්නේ ක්ෂණයක් රැකගත්තු නැති එකේ කරුම පින්වත්නි ඉතන්නක බලන්න කරගනන් දේපල රකින්න මිනිසුන් ලක්ෂණයක් රැක ගන්න බැරි වුණා නේ පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්වත්නි ඉදාහම් වික්කවේ ඒකච්ඡම් පුග්ගල මේ දේශනාවට මාතෘකා කළේ මේ දේශනා පාඨයේ මහණෙනි මෙහි යම් පුද්ගලෙක් ඒ භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසකෙක් වේවා උපාසිකාවක් වේවා මෙහි යම් පුද්ගලෙක් පදුට්ට චිත්තං දෝෂ සහිත හේමත් නැත්තං දූෂිත වෙච්ච සිතකින් ඉන්නවා
දූෂිත සිතකින් ඉන්නවා. දූෂිත සිතින් කළ කර්මයේ විපාකය ධම්මපදයේ කියවනේ. මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා. දූෂිත හිතින් කළානම් කියවනම් නේ. ඒකනේ මේ කියන්නේ. මනසාචේ පදුත්තේන. දූෂිත මනසකින් දූෂිත හිතකින් භාසති. භාසතිවා. කියවනම් කරෝතිවා. කළා වේවා. තතෝ නම් දුක්කමන් වේති. එක දුකම තමයි කිව්වා. ඒක දුකක් නම් දුකක් කියන එකේ ඊළඟ දේ දකින්න ඕන පින්නත් නේ ඒක අකුසලයක් කියලා. ඇයි ඒ දුක උපද්දවන්නේ අකුසලයෙන් කියන මිසක වෙන දෙයකින් නෙවෙයි. දැන් ওই දේශනාවක් තියෙනවා පින්නත් නේ බාහිතික කියලා. මජ්ක්‍ධිමනිකාය මේ බාහිතික සූත්‍රයේදී අපසෝල රජුරු අහනවා අනන්දහඳුරන්ගෙන් ස්වාමිනී අකුසලයේ කියලා කියනවනේ ඒ මොකද්ද කියලා. යම් කර්මය දුකයි නම් ඒක කියනවා. යම් කර්මයක් දුකයි නම් දුක වෙච්ච කර්මය මොකද්ද කියලා අහනවා. යම් දෙයක් කළාට පස්සේ ඒකේ විපාකේ දුකයි නම් ඒක කිව්වා. එහෙනම් යම් කර්මයකින් දුක් විපාකයක් නම් උපදින්නේ ඒක අකුසලයි. ඒක අකුසලයි. යම් අකුසලයක් නම් ඒකේ විපාකේ දුකයි. යම් දුක් විපාකයක් නම් විඳින්නේ ඒකේ කර්මය අකුසලයක්ම තමයි. අකුසලයක්ම. එහෙනම් කියනවා එහෙම කළා නම් මොකද වෙන්නේ? චක්කංව වහතෝ පද. ගවයා ඉස්සරහට යන්නේ 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 දැන් ගැලවි මේක දැන් ගැලවි මේක දැන් ඉවර වෙයි මේක දැන් නිදහස් වෙයි මේක කියලා. දැන් ගවයා ඉස්සරහට තිනකොට කරත්තරෝදේ ඒ 90 ඉස්සරහට එනවා. පැහැදිලි නේද පින්නත්? එතකොට දැන් හොඳට තේරුම් ගන්න පින්නත් නී දේශනාවේ කියනවා යමෙක් දූෂිත සිතකින් ඉන්නවා නම් ඒ දූෂිත සිතින් ඉන්න කෙනාගේ සිත බුද්ධඥානෙන් චේතසා චේතෝ පරිච්ඡපජානාමි. ඒ දූෂිත වූ සිතත්තාගේ සිත මම මගේ සිතෙන් විනිවිද දකිනවා කියලා. නැවත කියනවා මේ සිත නොදක මේ බුදුහාමුදුරුවාට ගියාට දේශනා කළා නෙමෙයි. දැන් දේවදත්ත හාමුදුරුව කල්පයක් අවීචයට යනවා කාටවත් පිළියම් කරන්න බෑ කියලා බුදුහාමුදුරුව දේශනා කළා. දවසක් ආනන්ද හාමුදුරන් එක්ක හාමුදුරු නමක් ඇහුවා. මේ ආනන්ද හාමුදුරුවනේ බුදුහාමුදුරුව ඔහොම එකක් දේශනා කරලා තියෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඕක උන්වහන්සේගේ හිතෙන් හිත දැකලා කිව්වද නැත්නම් බුදුහාමුදුරුවක නිකමට වගේ කිව්වද කියලා. ආනන්ද හාමුදුරුව වදාලා බුදුහාමුදුරුව දෙයක් වදාරන්නේ නම් නිකමට නෙමෙයි කිව්වා. කොයිකටත් කියලා ආනන්ද හාමුදුරුව කියලා බුදුහාමුදුරුවන් ඇහුවා. තමන් දැන් උත්තර දුන්නේ බුදුහාමුදුරුව වදාලා ආනන්ද ඒ අඥාන මහණ මොනවද දන්නේ කියලා ඇහුවා. ඒ අනුවන මහණ මොනවද දන්නේ කියලා ඇහුවා. තථාගතයන් වහන්සේ දැක්කනම් යම් දවසක තවමත් දේවදත්ත ළඟ අස්වේකුගේ ලෝමයක තුඩක් වදින තරම්වත් කුසලයක් තියෙනවා කියලා. එතකොට එහෙම කුසලයක් දකින්න බුදුරජාණන් වහන්සේ සිත දකින්නේ නැද්ද? සිත දකින්න බෑ. අශ්වේකුගේ ලෝමයක තුඩක් වදින තරම් හරි කුසලයක්. එහෙම කුසලයක් හරි තියෙනකම් මං දේශනා කළේ නැහැ කියනවා දේවදත්ත අපාය යනවාමයි කියලා. කල්පයකට අපාගත වෙනවා බේරන්න බෑ කියලා දේශනා කළේ නැහැ. හැබැයි දවසක මම මගේ සිතෙන් උන්වහන්සේගේ සිත පිරිසිදු දැක්කා කියලා. දවසක දැක්කනම් මම ආය අශ්වේකුගේ ලෝමයක තුඩක් වදින තරම්වත් කුසලයක් දේවදත්ත ළඟ නැහැ කියලා මං එදා දේශනා කළා. කිව්වා අපාගත වෙනවමයි බේරන්න බෑ කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුන්ගේ වචනින්ද අපාගත වෙනව නෙමෙයි. අපාගත වෙන්න අපාගත නොවි රැකෙන්න ආය කොහෙවත් කුසලයක් නැහැ කියලා බුදුහාමුදුරන් පේනවා. දැන් අපිනේ කියන්නේ කෙනෙක් මැරුණම ලෙඩෙන්දී ඉඳලා මැරිච්ච කෙනෙක් දැක්කම අපි කියනවා අපේ මහ පවුකාර මරණයක් කියලා. නේ? හැබැයි රැ නිින්ද මැරෙනවා. නිින්ද මැරිච්ච මනුස්සය හරි පුණ්‍යවන්ත මරණේ කියනවා. හැබැයි ඒ මනුස්සයා නිින්ද මැරෙනකොට පින්නතනේ අපි ඇහැරලා බලාගෙන හිටියා නෙවෙයි. ඒ මනුස්සයා ඒ නිින්ද මොන මොනවා වින්දද කවුද දන්නේ? සමහර විටකදී ලෙඩෙන්දී ඉඳපු මනුස්සයා පින්නතුනේ සුගතිය වෙන්න පුළුවන්. රැ නිින්ද මැරිච්ච මනුස්සයා දුගතිය වෙන්න පුළුවන්.
ලෙඩක් වෙලා පින්නත්නි මැරෙනවයි කියන එක දුකක් විඳලා මැරෙනවයි කියන එකින්ම ලාමක මරණයක් පෞකාර මරණයක් කියන්න බෑ. ඇයි? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවි ලෝහිත පක්කන්දිකා රෝගී. කොච්චර පීඩා විඳද? ඒක පෞකාර මරණයක්ද? සාරිපුත්ත ආන්දර ලෝහිත පක්කන්දිකා රෝගීන් පීඩා විඳා. ඒක ලාමක පෞකාර මරණයක්ද? මුගලන් ආන්දර පිරිනිවන් පෑවි හොරුන්ගෙන් ගුටි පැට කාලා. ඒක පෞකාර මරණයක්ද? නැහැ. උත්තර සාමණේරයන් වහන්සේ රහත් උනේ උළු උඩ. ඒක පෞකාර මරණයක්ද? කෙනෙක් මැරෙන විදිහෙන් මරණින් පෞකාර බව කියන්න බෑ. ඒ ශ්‍රාවකයා ඒ පුද්ගලයා මැරෙන වෙලාව වෙනකොට තමන් වෙනුවෙන් කරගත්තේ මොනවද කියන එක තමයි බලන්න ඕන පින්වත්නි. මේ කය හැටි එහෙම තමයි පින්වත්නි. කය හැටි එහෙම තමයි. කොච්චර හොඳ රැකිය යුතු වටිනා මගේ කුණත් ඉතින් වාහනේ අබලන්න ඉතින් ගැස්සෙන්න වෙනවා නේද? ඒක ස්වභාවයක් නේ. ඒක වාහනේ දුසක් නේද? ඒක හැම වෙලාවෙම මගියගේම දුසක් නොවෙන්න පුළුවන්. එහෙම තමයි මේ කැඩෙන බිඳල වාහනේ යන මේ නරත්තු කරගෙන අපි යන්නේ. ඒවට ලෙඩ හැදෙනවා. කර්මත් ඒ අතරේ තියෙන්න පුළුවන්. ඒවා පුරාතන කර්මනේ. හැබැයි මේ ශ්‍රාවකයා වෙනකොට පින්නතුනේ මේ සසර ගැන පින්වත්නි අල්ප මාත්‍ර ආසාවක් ඇල්ම නැතුව නම් ඒ නිසා මැරෙන විදිහින් මේක කියන්න බෑ. සිතෙන් සිත පිරිසිදු දකින් නැතුව අපිට කියන්න බෑ මෙහා යන්නේ සුගතියේද දුගතියේද කියලා. හැබැයි දීර්ඝ කාලයක් ඇවෑමෙන් එයාගේ ගති පැවතුම් වචන සහ සෑම දෙයක් පිළිබඳවම මනාව සිහිනුවණින් දීර්ඝතර කාලයක් විමසිල්ලක ඉන්න කෙනෙකුට අනුමාන වශයෙන් පින්වත් අදහසකට එන්න පුළුවන් මෙයා තුලින් මෙතෙක් මුළු මහත් කාලයක් මුළුල්ලේ දුගතිගාමී වෙන්න කාරණයක් මට දැකින්ද ලැබුණ නැහැ කියලා නේද පින්වත්? ඒකත් සහසුද්දෙන්ම දන්නේ යා. ඒකත් සහසුද්දෙන් දන්නේ එක්කෝ සිත දියුණු කළ උත්තමයේ දකිනවා, එක්කෝ තථාගතයන් වහන්සේ දකිනවා. ලාමක සිටිවිල්ල හරි උත්තම සිටිවිල්ල හරි තව දන්නව පින්වත්නි උත්පත්ති වශයෙන් මෙර්ධින් ලැබපු දිවිබුරු. අනික අපිට ඉතින් අනුමාන වශයෙන් පින්වත්නි කරුණ ගලපන්න පුළුවන්. බුදුහාමුදුර දේශනා කරන දූෂිත සිත්තති කෙනෙක් නම් ඔහුගේ සිත මගේ හිතෙන් විනිවිද දකිනවා, පිරිසිඳ දකිනවා. ඒ දූෂිත සිත්තති වෙලාවේ ඔහුගේ මරණය සිද්ධ වුණොත් ඉමං හිචේ අයං සමේ පුද්ගලෝ කාලං කරිය. එවං දූෂිත සිත්තති වෙලාවට මැරුණොත් මොකද වෙන්නේ? යතා හතං නික්කිත්තෝ එවං නිරේ. යතා ආහතං ගෙලාපු දෙයක් තියනවා ඔළුවේ තියාගෙන මහා බර. නික්කිත්තෝ ඒ බර අපි බොහොම හිමින් බිම තියනවද? ඉඩක් ලැබිච්ච සැනින් ඔළුවට ගත්තට වඩා වේගින් බිමට අතාරිනවා. බිමට අතාරිනවා. අන්න ඒ වගේ නිරේ වැටෙනවා කිව්වා. ඔළුවේ තිබ්බ එක බිම දැම්මා වගේ කොහෙද? නිරේ කිව්වා. තන් කිස්ස හේතු. මොකද්ද එහෙම වෙන්න හේතුව? චිත්තං හිස්ස භික්කවේ පදුත්තං. ඔහුගේ හිත කෙලිසිලායි තියෙන්නේ කිව්වා. වෙන කිසි දෙයක් වැරදිලා නැහැ. ඔහුගේ හිත සෞතුයි. හිත කෙලිසිලා. හිත දූෂිතයි. ඒක ග්‍රහය දෝෂයක්ම නොවේ, වාස්තු දෝෂත් නෙවේ, ඇස්වා කටවහත් නෙවේ, අහල පහලාගේ වූ නියමක ප්‍රතිඵලයකුත් නෙවේ. බුද්ධ ශාසනයක් පවතින වෙලාවක මනුස්ස භවයක් ලැබිලත් බණ එහෙද්දි හිත පිරිසිදු කරගන්න බැරි වෙච්ච එකේ කර්ම විපාක වෙන එකක් නෙවේ. ඒ හින්දා බුදුහාමුදුරෝ දේශනා කරන යමෙක්ගේ හිත කෙලෙසුණා නම් දුගතියේ, හැබැයි ඒ සිත පිරිසුදු වුණා නම් සුගතියේ. ඒ හිත පිරිසුදු වුණා නම් සුගතියේ. ඒ හින්දා පුරා වසර දෙකක කාලයක් මුළුල්ලේ කළ මේ හැම දේශනාවකම අවසන් වශයෙන් අද දිනෙත් ඔබට මතක් කරන්නේ හිත දිහා බලන්න. ඉවත් කළ යුත්ත වහවහ ඉවත් කරගන්න. ජීවිතේ වේගින් අත්තරමින් යනවා, දිරාපත් වෙමින් යනවා,
ගමනේ යන්න ඕනකම තිබුණත් මගියට තව දුරටත් ධාවනය කරන්න බැරි තැනට මේ රතේ පත්වෙමින් යනවා. ඒ හින්දා මුහුද තරණය කරන්න උවමනාම නම් නැවදිරනකන් ඉන්න එපා. අප්‍රමාදී වෙන්න තමන්ගේ හිත දිහා බලන්න සිහි නුවණින් කටයුතු කරන්න. හැම දිනකට උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ දේශනාව මුළු මහත් දේශනා මාලාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමා කරනවා. රැස් කරගත් අප්‍රමාණ කුසල් දායකත්වයේ දරණ පින්නතුන් මෙන්ම සෑම සියලු දෙනා නමින්ම මිය ගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වීමෙන් සැපවත් විත්වා ජාත්‍යාදී දුකින් මිදෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශලාවේ දායකත්වයේ දරූ පින්වන්ත සියලු දෙනාටම එමෙන්ම සංවිධානය කළ හේමක ඩයස් මහත්මානන්නාදී හැම දෙනාටම ධර්ම ශ්‍රවණී කළ සියලු දෙනාටම මෙන්ම මෙතෙක් කලක් මේ දේශලාව ලොව පුරා විසිරුවා හැරි බෞද්ධයා මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති බොරලන්දේ වජිරඥාන ස්නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් මේ උදාර කුසල් නිදුක් නිරෝගී භව පිණිස චිරජීවනයේ සැප ජීවනයේ පිණිස හේතු වේවා ප්‍රාර්ථනීය බෝධීන් මුදුන් පත්ව හැම දෙනාට උතුම් නිවනින් සැලසීම පිණිස මේ ධර්ම දානමය දේශනාමය ශ්‍රවණමය කුසල් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍ය ජාලේ නිර්මාතෘවර පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මේ නිවන් මඟ හෙළිකළ මිනිසුන් යහපතෙහි යෙදූ සියලු සංඝ නේතෘන් වහන්සේලාට සංඝ පීතෘන් වහන්සේලාට පවා මේ පින් කුසල් අත්පත් වේවා ලැබේවා. ඒ සෑම සියලු දෙනා වහන්සේම මේ පින් අනුමෝදන් වී නිවනින් සැනසීමට පත්වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ දේශනා මාලාව මෙතෙක් කාලයක් මුළුල්ලෙහි සිද්ධ වන්නට යෙදුනේ මහරගම නාවින්න පුරාණ රාජමහා විහාරස්ථානීය ධර්ම ශාලාව තුල. මේ පමණ කලක් මුළුල්ලෙහි විහාරාධීශ්වර නායක මාහිමියන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය මේ උතුම් වූ සත්ක්‍රියාව වෙනුවෙන් ශාසනිකව අපමණ අනුග්‍රහයක් කළා. ඒ මහා සංඝරත්නයට විහාරස්ථ දායක සභාවේ පින්වන්ත සෑම සියලු දෙනාටමත් නිදුක් භව නිරෝගී භව සුවපත් භව වේවා. සුවසේ ධර්මය අවබෝධ වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනාම වේවා. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. සාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පින් ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජිනවචන නදී චිරං වහතු.
දසබල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්ව ඉන්දී අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා සාදු සාදු සාදු